සමන්තහාචක්කවාලෙසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධහම්මංමුනිරාජස්ස සුනන්තු සග්හමොකදං දම්ම සවෙනකාලු අයං බදන්ත ධම්ම සවෙනකාලු අයං බදන්ත දම්ම සවෙනකාලු අයං බදන්ත නමුතස්සෙ භගවෙතු අර හතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු වර්යහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවතු වර්යහතු සම්මා සම්බුද්ධස්සේ. යతදන්డන ගෝපలుු ගවපచතිගцеrang ඒවం ජරచමచutse ආయුం පచితి පనిනති ස්්‍ර్ధබdhi సපන්න වාසනාවන්ත පංවතුනිි පිංවතියනිි අදත් මෙරාත්‍රියයේදී අපේ ශ්‍රාවක පින්වතුන් හැම දෙනාම සූදානංවන්නේ තතාගතාමාමෑණි ලොවතුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදහාල ඒශ්‍රී සද්ධර්මයෙන් හම් බිඳක්ශ්‍රවනය කිරීමට. අද නෙත්තෙෆම් ධර්ම දක්ෂිණාව සඳහා දායකත්තේ දරනවා කෝට්ටේ පදිංචි මාලනී සෙනවිරත්න ඈපා ප්‍රණවීර මහත්මිය ඕස්ට්‍රේඩියාවේ වෙසෙන දුවපුතා ලේලිය සහ මුණපුුරා පවතු දායකත්වය දරනවා. එවගේම ඇමරිකාවේ ලාස්වේගාස්හි පදිංචි සුමිත්‍රා කළුතුොට මහත්මිය විසින්. ඒ පිංවතුන්ගේ පංවන්ත දායකත්වය නිසා ලෝපුරා විසිරී සිටින ශ්‍රාවක පින්වතුන්ට මේ පින්වන්ත අවස්ථාව උදාවෙලා තියෙනවා.ඒ අවස්ථාව නිසියාකාරයෙන් ප්‍රයෝජනය අරගෙන තමන්ගේ උබහාර්ථය සලසාගන්නාමෙන් පිංවතුන් සෑම සියලු දෙනාටම අපි බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා පුුද්ධක නිකායට අයිති බනපොතක් ධම්මපදේ. ධම්මපදයේ කියන බනපොත්ත තුළ එන ගාථ ධර්මයන් මූලික කරගෙන අපේ දේශකයන් වහන්සේලා නිරතුරුව ධර්මානුශාසනාවන් පවත්වන නිසා, ශ්‍රාවක පින්න්නතුන් හැම දෙනාටම ධම්මපදේ කියන බණපොත පිළිබඳ යම් පමණක වැටහීමක් අවබෝධයක් තියෙනවා. ධම්මපදේ ද්ඩ වග්ගයේ අන්තර්ගත වෙන ගාථ ධර්මයක් මුල්කරගෙන මම සූදානං වෙන්නේ, අපේ ශ්‍රාවක පින්නතුන්ට දහම් කරුණු ටිකක් පහදලා දෙන්න. පිමතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යත්හා දන්ඩේන ගෝපාලෝ ගාාවෝ පාචේති ගෝචර ඒවන් ජරා්ච මච්චූච ආයුම් පා්චෙන්තිපානින අර්ථය යම්සේ ගොපල්ලෙක් එමත් නැත්නම් එඩේලෙක් ගවයන් රැකබලා ගන්න තැනැත් අට කියනවා ගොපල්ල. දන්ඩේන කෙවිටක් කරගෙන. එහෙ මෙහේ දුවන ගවයන් නිසියාකාරයෙන් හසුරුවාගන්න, ගොපල්ලාගේ අතේතියෙනවා කෙවිටක්. එතකොට ගොපල්ලා යම්සේ කෙවිටක් අතින් දරාගෙන ගාාවෝ පාචේති ගෝචරං. ගෝච්චර කියන්නේ ගොදුරුබිම්. තනබිම්බලට ගාවෝ පාචේති දවයෝ පමුණුවනවා. ගොපල්ලා, කෙවිටක් කතින් දරාගෙන ගවයන් හසුරුවමින් ගොදුරු බිම්බලට ගෝච්චර බිම්බලට දක්කගෙන යනවා. ඒවන් ජරාච මච්චූච ආයුම් පාචෙන්ති පානිිනං ඒයාකාරයටම පානිිනං ප්‍රාණීහු එකයන්නේ මේ සත්වයා ජරාචමච්චූච. ජරාවවිසින් මරණය විසින්, ආයුක්ෂය කරලා. ආයුෂ ගෙවිලා මරණයට පමුණුවනවා. මරණය කර ප්‍රමක්‍රමයෙන් පත්වෙනවා කියන එකයි. ගොපල්ලන් ගවයන් කෙවිටෙන් ගොදුරු බිම්වලට ගෙන යන්නාසේ, ජරාමරණ දෙක සත්‍යයාගේ ආයුෂ්‍යය ගෙවල දමනවා කියන අර්ථය තමයි අපි අද මාතෘකා කරගත්ත ගාථ ධර්මය අර්ථය. පිමතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කරනකොට උන්වහන්සේ හඳුවන වචනයක්න ලෝක විදූ කියන්නේ ලෝකය විනිවිධ දැක්ක ලෝකය තත්ත්ආකාරයෙන් අවබෝධ කරගත්ත ශාස්ත්‍රූරයෙක් බුදුරජාණන් වහන්සේ. එනිසා විවිධ ශේෂත්‍රයන් අදාළ උදාහරණයන් මගින් මේ ගැඹුරු ජීවන දර්ශනය චතුරාර්ය ශත්‍ය ධර්මය බුදුහාමුදුරු අපිට හදාදීල තියෙනවා. අද මේ අපි යහන ධර්මදේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ගොපල්ලෙක් උපමා කරගෙන ගොපල්ලගේ කාර්ය භහරය හා සමානව අපේ ජීවිතයත් ජරාමරණ දෙක විසින් ආයුෂය කෙළවර කරලා දමනාආකාරය ඉතාම විසිතුරු ආකාරයෙන් අපිට දේශනා කරලා තියෙනවා තිය පින්වතුන බුදුරජාණන් වහන්සේ මේ වගේ දේශනාවක්කෙදා සිද්ධ කළේ සැවත්නුවර පූර්වාරාමයෙහි පොහොය දවසේ පන්සියයක් පමණ උපාසිකාවෝ පෙහෙවස් සමාදන් වුණ සල් සමාදන් වුණ මේ පන්සීයක් පමණ උපාසිකාවන් අතර ඇතැම් උපාසිකා වූ බොහොම මහළුවයට පත්වෙච්ච අය. තවත් අය මධ්‍යම වයසි මැදිවයේ කාන්තාවූ. එවගේ තරුණවයේ කාන්තාවොත් සිල් සමාදංවෙලා හිටියා. එවගේම බාලවයේ පසුවෙන කාන්තාවනුත් සිල් සමාදංවෙච්ච පිරිසතර හිටියා. මෙ පිරිසාතරට ගිය විශාකා මහා උපාසිකාව මේ සිල් සමාදංවෙච්ච පන්සීයක් පමණ විවිධ වයස් කාණ්ඩවල පසුවෙන පන්සීයක් පමණ වූ කාන්තාවන්ගෙන්, විම මහලුවියේ පසුවෙන උපාසිකාවන්කෙන් විමසනවා මෑනිවරුණි ඔබ මේ විදිහට සිල්සමාදං වෙලා පාර්ථනා කරන්න කුමක්ද. ඒ අය විශාකා උපාසිිකාවට පිළිතුරු දෙනවා අනේ අපි, මරණයෙන් පස්සේ දිව්‍යලෝක සම්පත් පාර්ථනා කරගෙන තමයි මෙහෙම සේ සමාදං වනේ කියලා මැදිවයේ පසුුවෙන කාන්තාවන්ගෙනුත් ඒ විදිහටම විසාකා උපාසිකාව විමසනවා නැගනියනි ඔබලා මුුණවපාර්ථනා කරගෙන ද මෙහෙම සේ සමාදං වනේ කියලා අය උත්තරයක් දෙනවා තමන්ගේ ස්වාමිපුරුෂයා අන්‍ය කාන්තාවන් ඇසුරු කරන එක. එම නැත්නම් ඒ ස්වාමයාගේ අනියම් ඇසුර නිසා සිතේ ඇතිවෙන කෝපය ද්‍රේෂය දුරුකර ගැනීමට ශක්තිය ලැබේවා කියලා පාර්තනා කරගෙනයි අපි සිල් සමාදන් උනේ කියලා. ඊළඟට විසාකා උපාසිකාව අහනවා තරුණ වයසේ සිටි කාන්තාවංගිං වවැසිියන්ගිං ඔබලා පෙහෙවස් සමාදං වනේ මුුණවගේ පාර්තනාවක් ඇතිවද කියලා. ඒ අය අපූරු පිළිතුරක් ලබා දෙනවා කුළුදුුල් දරූපත පිරිමි දරුවෙක් ලැබේවා කියලා පාර්ථනා කරගෙන. එදා සමාජයේ කාන්තාව දැඩිලෙස හෙලාදැක්ක කාන්තාවකගේ උපපත්තිය කියන්නේ පවුලේ විනාසේ හැටියට සැලකුව පුත්‍රීහි ජාතා මහතීය චින්තා, කසයිව ප්‍රදේහති මහාන් විතර්ක දත්වා සුකං ප්‍රාප්‍ය සතිවා නවේති කන්්‍යාපීතෘතු කළුනාම කස්්ටම් මේ වේදසාහිත්‍යයන ස්ලෝකයා බුද්ධ දේශනාවක් නෙමෙහි හින්දු ඉගැන්වීම පුත්‍රීහි ජාතා මහතීය චින්ත. දුවක් එපදුනා කියන්නේ පියාගේ හිතට මහා වදයක් මහාවිතර්කය. කසයිව ප්‍රදේහති මහං විතර්ක. මෙයා වැඩිවියට පත්වනාට පස්සේ ආවහා විවාහ කර දෙන වයසට පත්වනාට පස්සේ අනේ කාටද විවාහ කර දෙන්නේ කියෙ එක ලොකු ප්‍රශ්නයක්. අතීතයේ තරම්ම නැතිවුණට යම් පමණකට දෙමවුපියන්ට අදත්වේක තියෙනවා. තමන්ගි දරුවෝ නිසි කලවයසට විවාහ නොවුනොත් ඒ අම්මතාත්තට ලොකු ගැටලුවා. ඒ අය ඒ ගැන තමයි ගොඩක් කල්පනා කරන්නේ වෙහෙසෙන්නේ. තිමේ දුවක් බිහිවෙනයක මහා කරදරයක් හරිහැරයක් හේතුව තමයි ඇය, කාටද විවාහ කර දෙන්නේ සරණ පාවා දෙන්න කියන ගැටලුව පවතිනවා. එතනින් අතරවෙන්නි නෑ දත්වා සුකම් ප්‍රාත්‍ය සතිවානවේති. විවාහ කරලා දුන්නට පස්සේ පවුල් ජීවිතය රැකගෙන යහතින් ජීවත්තෙයිද එසේ නැතුව වැඳබුවක් හැටියට, නැවත නිවසට පැමිණේද කියලා මහ ගැටලුවක් බියක් හිතේ තියෙනවා. එනිසා කන්ඥාපීතෘත්ව කළුනාම කස්්ටන් කණ්ඥාවයක් කියන්නේ. දියණයක් කියන්නේ. පියෙකුට මහා හිරිහැරයක් වදයක් හැටියටයි සැලකවේ. දැ මම් මේ කාරණය ඉස්මතු කළේ දැඟර තරුණවයසේ සල් සමාදං වෙච්ච වවසියන්ගෙන් විශාකා මහ උපාසිකාව විමසවාහම ඔබලා මොනවපාර්ථනා කරගෙන ද පෙහෙවස් සමාදං වුණේ කියලා. අනේ අපිට නං පුල්ලුදුුල් දරූපත පිරිමි දරුවෙක්ම ලැබේවා කියලා පාර්ථනා කරගෙනයි, අපි සිල් සමාදං වනේ කියලා ඒ අයි පිළිතුරු දුන්නේ එකේ හේතුව කුමක්ද කියන එක පහදල දෙන්නයි. එදා සමාජ්‍යයේ, කාන්තාවකගේ උප්පත්තිය දියණියක ඉපදීම මහා විනාසයක් කරදරයක් හැටියටයි දැක්කේ බනාහන් අපේ පිින්වතුන්ලා නිරන්තරේම අහල දන්නවා කොසොල් මහ රජ්ජුරුවන්ටත් ඒ වගේම සිතුවිල්ලක් තිබුණ බුදුරජාණන් වහන්සේ කොසෝල් රජ්ජුරුවන්ටත් මේ ස්ත්‍රීත්වයේ වටිනාකම පහදලා දුන්න කියන කාරණය ඊළඟට අර බාලවයසේ පසුවෙන ගැහැනු දරුවන්ගෙන් විසාකා උපාසිකා විමසනවා ඔබලා මොනවා පාර්ථනා කරගෙනද මේ ආකාරයට පෙහෙවස් සමාදන් වනේ කියලා. ඒ වෙලාවේදී ඒ බාලවයසේ පසුවෙන යහැනුදරුවෝ පිළිතුරු දෙනවා වැඩි වයිසට පැමිණෙන්න ඉස්සෙල්ලා ලාබාල කාලේම විවහා පත්වීමට අවස්ථාව සැලසේවා කියලා බලාපොරොත්තුව පාර්ථනාව ඇතිවයි අපි මේ විදිහෙට සී සමාදං වනේ කියලා උත්තර දෙනවා. දැන්, කතාප්‍රෘතිය මේආකාරයට පිරිසතර නොෙ කාකාරයෙන් ඇතිවෙච්ච බලාපොරොත්තු පාර්ථනාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණහම එය නිමිති කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ යතා දන්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං ඒවන් ජරාච මච්චූච ආයුම් පාචෙන්ති පානිිනං කියන ගාත්ථ ධර්මයෙන් මේ බණටික අපිට දේශනා කරලා තියෙන්නේ. දැමි කතාප්‍රවෘතිය සිදුවීම් දෙස හැරිලා බැලූහම පිංවතුනී අපිට පැහැදිලිවෙනවා වයස්කාන්්ඩ හතරක කාන්තාවෝ. වියපත්වයේ පසුවෙන මැදිවයේ පසුවෙන පුණයේ පසුව බාලවයේ පසුවෙන කෙන මේ අවදි හතරේ කාන්තාවෝ සීල සමාධානයේ නිරතවෙලා තියෙන්නේ විවිධ බලාපොරොත්තු පාර්ථනාවන් හිතේ දරාගෙන. එක සාමාන්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංකංචා රම්මනං කත්වා යම් කිසි අරමුණක් ඇතිව තමයි මිනිස්සු දානාදී පින්ඳහම්බල නිරතවෙන්නේ. සනිමිත්හා භික්කවේ කුසලාදම්මා උපපජ්ජන්තිනා නිමිත්තා. හැමවෙලාවේම යහපත් නිමිති අරමුණු ඇතිව තමයි සැදහැතිියන් කුසල ධර්මයන්හි නිරත වෙන්නේ අයහපත් සිතුවිරි වලින් නිමිතිවලින් පින්දහම් සිද්ධ කරන්නේ නැහැ කියන කාරණය බුදුරජාණන් වහන්සේ දෙසනා කළ තියනවා. ඒ අනුව මේ වයස්කාණ්ඩ හතරක කාන්තාවන් පෙහෙවස් සමාදං වනේ කුමක් පතාගෙනද කියලා බැලුවහම විවිධ වයස්කා්ඩවලටනුව විවිධ පාර්තනාවන් බලාපොරොත්තු තිබි තියනවා. වෙලාවවෙ මට මතක් වෙන හරි කදිම උදාහරණයක් අපේ ජීවිතය අපිට හඳුනාගන්න පුළුවන් ආකාරයට. මෙක ඔබ අත්දැකල ඇති. උංචි දරුපැටියෙක් වඩාගෙන හොඳට හඳපායලා තියන තරුපායලා තියන රාත්‍රියක අපි එලියට ගිහිල්ලා දරුවට හඳ පෙන්නුවොත් දරුවා පොහොමද හැසිරෙන්නේ. දරුවට හුරුපුරුදු කරලා තියෙන ආකාරයටම බොහොම සුරතල්ලාකාරයට හඳමාමී හඳමාමේ කිරිත් පැනිි දියෝ කියලා එයාගේ ලෝකයේ තුළ බොහොම සුන්දර වස්තුවක් චන්ද්‍රය. හඳ මාම එයාගෙන් කිරි පැණිල්ලෙනවා. දරුවම තරුණවයසට පත්වනහම හොඳට හඳපායලා තියෙන රාත්‍රියක ලාබාලවයේ හිටපු දරුවට සුන්දර වස්තුක් වෙච්ච හඳ තරුණවයට පත්වනහම ඔහුට සුංහාරාත්මක සිතුවිලි ජනිත කරන සංකේතයක් වස්තුවක් චන්ද්‍රයා කියන්නේ හොඳට හඳපායලා තියන රාත්‍රිය තුළ තමන්ගේ ආදරවන්තිය ආදරවන්තයා ළඟ ඉඳගෙන පෙම්බස් දොඩමින් කාලයේ ගත කරන්න තියෙනවනං පොච්චර අපූරුද කියලා අර ලදරුුවේ හඳමාම හඳමාම කියලා ආමන්ත්‍රණය කරපු තරුණයාම ජීවිතයේ ඊළඟාවදයේදී සුංගාරාත්නක සිතුවිලි ඇති කරගන්නවා චන්ද්‍රයා නිසා. ඒ තරුණයා වියපත් වෙලා ඉන්න කොට හොඳට අහසේ හඳ පායලා තියෙනකොට ඔහුට ඇයට දැනන්නේ කොහොමද. දෙියනේ හඳත් මෝරගෙන එනවා පුරපසලොස්සක පෝයක් ළඟම ළඟම මේ සැරේවත් පෝයට පන්සලට ගෙහිල්ලා සිිල්ටිකස් සමාදංවෙෙන්ඩෝන සිල්්‍රෙදි ටිකවත් එකලස් කරගන්න ඕන පිළිවෙලක් කරගන්න ඕන නේද කියලා උන්න ඔය අදහස් ටික තමයි හිතට ජනිත වෙන්නේ. දැම් බලන්න ළමයා හඳ දැක්කා ආකාරය ඒළමයා තරුණවියට පත්වනහම හඳ දැක්කා ආකාරය ඔහුම වැඩිවියට පත්වනාට පස්සේ වැඩිහිටිය එක්්බාට පත්වනහම හඳ දැක්කා ආකාරය. තමයි ජීවිතය ස්වභාවය ඒ තමයි මේ කතාප්‍රවෘතිය තුළනුත් අපිට පෙනෙන්නේ ඒ ඒ වයස්කාණ්ඩවල අයගේ පාර්තනාවන් විවිධයි පුචිකත්තය අනුව විවිධ පාර්ථනාවන් ඇතිව මේ දානාදී පින්ඳහම්බල නිරත වෙනවා. හැබැයි මේ සියලු පාර්ථනාවන් කාන්තාවන්ගේ සියලු පාර්තනාවන් බැලුවහම ඒවා ලෞකිකත්තයට බරවෙච්චදේවල්. ඉක්මනිින්ම දිව්‍යලෝකය යන්න ලැබේවා කියල පාර්තනා කරනවා. පිරිසක් ස්වාමියයාගේ අනියම් ඇසුරු නිසා හිතේ ඇතිවෙන කෝපය, ඉද දරාගැනීමේ හැකියාව ලැබේවා කියන පාර්තනාවෙන්සි සමාධංවෙනවා. තවපිරිසක් පුළොඳුල් දරූපත පිරිමි දරූපතක් වේවා කියල පාර්ථනා කරගෙන පින්සිද්ධ කරගන්නවා. ලාබාලවයේ පසුුවෙනය ඉතා ඉක්මනින් ලාබාලවයේදේම විවහපත්වීම ටවස්ථාව උදාවේවා කියල පාර්ථනා කරගෙන. පින්සීප් දෙෙන ගන්න තැමි ඔක්කෝම බැලුවහම ලෞකිකත්තයට බරවෙච්චේවා. එහෙම අපි මේවා පාර්ථනා කරගෙන මේ සංසාර ගමන සැරිසරුවට අපිට පිින්වතුනි යහපත් ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්කමක් නැහැ හේතුව මේ සියලු දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිරලක්ෂණයට යට වෙච්ච දේවා. ව සැප ලැබවා කියලා. අපේ ජීවිතය දුකින් නිදහස් වන්නේි නෑ. ස්වාමයාගේ අනියම් ඇසුරනිසා ඇතිවෙන සිත්තැවුල් පීඩාවලින් හිත කෙසේ හෝ නිදහස් කරගත්තා කියලා. විවිධ දුගග හැටවලට ගොදුරුවෙන ස්වභාාවින් යුක්ත මේ ජීවිතය, අපට අස්වැසිල්ලක් සැනසිල්ලක් එහෙම ලබාගන්න පුළුවන්කමක් නැහැ. එවගේ දරුවන් ලැබුණ පමණින් ජීවිතයට අස්වැසිල්ල සැනසිල්ලක් ලැබෙන්න වගකීම් වැඩිවෙනවා බැඳීම් වැඩි වෙනවා. විවාහ පත්වීම තුළ ජීවිතයට සතුටක් ලැබෙන්නේ. යළියලිත් යලියලිත් දුකම වෙලාගන්න එක දුකම ගිලන එක තමයි මේ වගේෙන් සිද්ධ වෙන්නේ. එනිසා මේ ජීවිතය නුවනින් දැක්ක පුච්චලයා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිරක්ෂනානුකූලව දැක්ක පුච්චලයා මේ අස්තිර ලෝකය තුළ යළියලි දුකට ගොදුරුවෙන මරණයට ජරාජිීර්ණතාවයට ව්‍යාදියට පත්කරන මේ දුක්පසු පසම හබාගෙන යන්නේ නැතුව නිර්වාණය අරමුණු කරගෙන කුසල ධර්මයන්වල නිරත විය යුතුයි කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ පහදල දුන්නේ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ උපමා කරගන්නේ ගොපල් එක්කා කාරයට. පුද්ලයා කටයුතු කළ යුතුයි ගුපල්ලෙක් ආකාරයට. පිමතුන ගොපල්ලා කියන්නේ සුවිසේසී හැකියාවකින් යුක්ත කෙනෙක් නිකම්ම කෙනෙකුටඒ රැකියාව කරන්න පුළුවන්කමක් නෑ ඔහුටඒ විෂයට අදාළව ඥානයක් තියෙනවා.ඒ විශයට අදාලව දැනුමක් තියෙනවා. දැනුමෙන් සන්නද්ද නොවනොත් ඔහුට සාර්ථක එඩේරෙකු ගොපල්ලෙකු බවට පත්වෙන්න පුළුවන්කමක් නෑ. අපේ ධර්මයේ ගොපල්ලෙක් ළඟ තිබිය යුතු ලක්ෂණ එකොළහක් පිළිබඳව සඳහන්කරලා තියෙනවා. මේ ශේෂස්ත්‍රය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච සුවිශේෂය ඥානය කෙබඳුද කියනේ එකත් අපිට එහින් තහවුරු වෙනවා. ගොපල්ලෙක් ගොනුන්ගේ ස්වභාවය හොඳට දන්න කෙනෙක් වඩුවන. දෙවැනි කාරණය ගොනුන්ගේ සරීරයේ කළ සලකුණු පිළිබඳ දන්නෙකු වෙඩෝන. ගවයන් හඳුනා ගැනීම සඳහා ගමේ ගොඩේ කියනවා හන ගහනවා කියලා. විවිධ සලකුණු තියෙනවා.ඒ සලකුණු හඳුනන කෙනෙක් බවට පත්තෙන්ඩුවන. එවගේම නිලමැස්සන් වහල ඉන්න ඉහැඳ පනුවන් ඇතිවෙලා තියෙන ඒ තුවාලවලින් ඉවත්කිරීමට දන්න කෙනෙක් බවට පත්තෙන්ඩුවන. බෙහෙද්දීල ගවයන්ගේ සරීරයේ තුළ ඇතිවෙලා තියෙන වන එහෙමත් නැත්නන් තුවාල නිසිාකාරයෙන් ප්‍රතිකර්ම යොදල සුවපත්කිරීමට දන්න කෙනෙක් විය යුතුයි. එවගේම සුදුසු කාලෙහි ගවහලේ, දමායනය කරලා. එක අ දුම් ගහලා ඒ පිරිසිදු කරලා විවිධ විසබීජ ඉවත් කරලා එහෙම පිරිසිදු කරන්න දන්නෙකු බිය යුතුයි. එවගේම ගවයන්ට පානයට සුදුසු නුසුදුසු පැන්තොටු පොළවල් මුනවාද කියන එක දැන හඳුනන්නෙක් විය යුතුයි. ඒවගේම ගවයන් තනබිම් කරා දක්කගෙන යනකොට කොට්ටි සිංහයෝ වගේ දරුණු සතුන්ගෙන් හානි පැමිණෙන්න පුළුවන් ඒවගේ සතුන් ගැවසෙන්නේ නැති නිරුපද්‍රිත මාර්ගවලින් මග නොමග හඳුනාගෙන ගවයන් තනබිම් කරා හසුරුවාගෙන යා හැකි ඒ පිළිබඳ දන්නා අයෙක් විය යුතුයි. ඒවගේ පානයට සුදුසු පැන්තොටු පොළොවල් මොනවාද කියන එක පානයේ නොකළ යුතු පැන්තොටවල් මොනවද කියනෙ එක හොඳට දැන හඳුනාගෙන ක්‍රියා කරන්නෙකු විය යුතුයි. එවගේ සුදුසු ගොදුරුබිම්වලට, තනබිම්වලට ගෙනයෑමට සමත්‍යය යුතුයි, ඒ තනබින් සුදුසූ දේවල් මොනවද නුසුදුසුදවල් මොනවද කියන එක දැනහඳුනාගැනීමේ දැනුමක් තිබිය යුතුයි. එවගේම කිරි දොවනකොට පැටියන්ට කිරි ඉතුරු කොට දෙවීමට යොමුුවෙන කෙනෙක්විය යුතුයි. එවගේම ගවරලේන්න ප්‍රධාන ගවයන් විසේසයෙන් රැකබලාගන්න කෙනෙක් විය යුතුයි. මෙන්න මේ කියපු කරුණු එකොළහත් තමයි ගවයන් රැකබලාගන්න ගොපල්ලා සතුවතිබ යුතු උනාංග එකොලහා හැටියට අපේ ධර්මය දක්වල තියෙනවා. තැම් මේ හැම දෙයක්ම ගත්තහම ගොපල්ලා හැටියට අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ, ත් කරලා තියෙන්නේ අපි උපමාවට ලක්කර ලතියෙන්නේ ජාතියයි. ජාතිය කියන්න ඉපදීමන. ඒපදීම තමයි අපේ ජීවිතයට සැසඳුවේ ගොපල්ලට. ගොපල්ල තමයි මේ ගවයෝ හසුරුවාගෙන ක්‍රියාකරගෙන සියලු දේවල් මෙහේවාගෙන කටයුතු කරන්නේ. එවගේම, ජීවිතය නිරන්තරයෙන්ම විවිධ පරිවර්තනයන්ට ලක්වෙමින් දුග්ග හැටවලට ගොදුරුවමි මේ සසර සැරිසරන්නේ උපපත්තිය නිසයි. ජාතිය නිසයි. ජාතිය කියන මේ සාමාන්‍ය විවහාරේතියන සිංහල දෙමල මුස්ලිං කතෝලි කොයාදී වශයෙන්තියන වර්ගවාදය නෙමේ. එක බුදු දහම තුළ අනුමතකරපු එකක් නෙමේ. ජාතිය කියල මෙතන සටහන් කරන්නේ ඉපදීම. මේ ඉපද ගොපල්ලට උපමා කළ. ඒ ගොපල්ල නැත්නං ගවරැලේ පැවැත්මත් නැති වෙනවා. ඉපදීම නැත්නං ජරා ව්‍යාදි මරණ කියන දේවලුත් අපිට නැතිවෙලායන්.සා මේ ජරා මරණ තනබිම්වලට උපමා කරලා තියෙනවා. ගොදුරුබිමට උපමා කරලා තියෙනවා. තොට මේ ජාතිය නිසා අර තනබිම්වලට ගමන් කරන ගවයෝ වගේ ජරා මරණ ව්‍යාදි මේ දේවල් වලට අපේ මේ පංචස්කන්දය නිරන්තරයම ලක්වමින් ගමන් කරනවා. සසර සැරිසරනවා. එ ජීවිතයේ ස්වභභාවය නිවැරදිව හඳුනාගත්ත පුද්ජලයා, අරවගේ ලෞකික අපේක්ෂාවන් පාර්ථනාවන් නොවෙයි ජීවිතයේ අරමුණ බවට පත්කර ගන්නේ මේ දුක්බර සසරින් එතරවීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා තමයි, නිරන්තරයෙන්ම සීලාදී ගුණධර්මයන් දියුණු කරගෙන මගපාදා ගැනීමට උත්සහවත්වෙෙන්නේ. මොහොතකට කල්පනා කරල බලන්න ඔබත් නොඒ කාකාරයේ පින්දහම්බලට නැඹුරුවෙනවා යොමුුවෙනවා. ඔබටත් විවිධාරමුණු තියෙනවා. එ සියලු අරමුණු නුසුදුසුයි කියන එක නොවෙයි පිංවතුනිි ඒවා දිව්‍ය මනුෂ්‍ය සම්පත් පාර්ථනා කරගෙනම කරනවා නම් අපි හැමදාමත් ඔබ හොඳට කටපාඩන් තියන අර දුලිස්ට එකට අපි ගොදුරුවෙනෝ ජාතිපි දුක්කා ජරාපි දුක්ක අව්‍යාධි පිදුක්කාාදී වශයෙන් තියන ප පින්ව තුල්ලාට මේ වහුන්දට මතකේ රැඳදිල තියෙනවා. ඔය දුක්ක දෝමනස්සයන්ට අපි ගොදුරු වෙන්නේ මේ කියපු ලෞකික ආසාවන් කාම භාවය තුළ සැරිසැරීමට ආයුවර්ණ සැපබල ප්‍රඥා සහිතව දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලැබේවා කියල පාර්ථනා කරගෙන කුසල ධර්මයන් සිද්ධ කිරීම නිසයි. ඔබට මං උදාහරණයක් මතක් කරන්න. අපි මේ කොළඹ නගරයේ ඉඳගන නෙත්තෙෆම් නාලිකාවේ මැදිරේ ඉඳග මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එසා අපි මේ ඉන්න තැන සීමාව ගන්න. කොළඹ කොටුවට ගිහිල්ලා මම නුවර පාරයේ දළදා හාමුදුරුවෝ වඳන්න යන්න පිටත් වෙනවා. කොළඹ නගර ඉදගෙන පිටකොටුුවේ ඉඳගෙන මම දළදා මැදුරට යන්න ගමන් ආරම්භ කරනවා. දැම් මං කාටවක් කියන්න ඕනද පෑලිය ගොඩ කිරිබත්ගොඩ කඩවත යක්කල නිට්ටඹුව වරකාපොල කෑගල්ල මාවනැල්ල කඩුගන්නාව පිළිමතලාව මේවා පහුකරගෙන නුවරට ගියා කියලා මං කාටවච්චියන් ඕනද. කොළොඹ නුවර පාරයේ මම දළදා මැදුරට යනවනන් ඔය කියපු ප්‍රධාන නගර පහුකරගෙන තමයි මට යන්න සිද්ධවින්. කොළඹ නුවර පාරිනම් මම ගමන් කරන්න. ඒ යන ගමන තුළ, නියත වසේ මේ නගර ටික මට හමුවෙනවා ඒව පහුකරගෙන යන්න සිද්ධ වෙනවා මං බලාපොරොත්තු නොවුනත් පාර්තනා නොකලත්ඒ යන්න තියෙන මාවත තුළ ඒ නගර ටික අනිවාරයම හමුුවෙනවා එනි ස අපේ පින්වතුන් හිතට ගත යුතුයි යම් කිසි කුසල කර්මයක් සිද්ධ කරනවා. යම්කිසි පිංකමක් සිද්ධ කරනවාන එ පිනෙන් පුසල කර්මයෙන් අපි පාර්ථනා කළත් නොකලත් අපිට දිව්‍ය මනුෂ්‍ය සැපසම්පත් ලැබෙනවාමයි. නිසා අපි පාර්තනා කළ යුතු වෙන්නේ නිවන් අවබෝධමයි චතුරාර්ය ශත්ති අවබෝධයමයි යළි අලිත් මනුස්සාත්ම භාවේක උප්පත්තිය ලැබීම පාර්ථනා කරන්න එපා නුසුදු සුයි කියන එක නොවේ. දිව්‍යලෝකවල උපත්තිය ලබන්න පාර්තනා කරන්න එපා එක නුසුදු සුයි කියන එක නොවේ. අර විසාකා උපාසිකාව ප්‍රශ්න කරපු පන්සීයක් පමණ කාන්තාවන්ගේ මනස තුළ තිබුණෙ නැහැ? සතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ පරමාර්ථය. ඒ සියලු දෙනාගේම අරමුණු බවට පත්වෙලා තිබුණේ ලෞකික ජීවිතයේ අස්වැසිල්ල සතුට වෙනුවෙන් තබාගත්ත පාර්ථනාවන් සමූහය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලු ලෞකික සැපසම්පත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රරක්ෂණයට යටයි කියන එකයි. අනිත්‍යයි කියන්නේ අපේ පින්මතුන්ල දන්නවා සබ්බේ සංකාරා නිච්චා. හේතු පලයන්ගෙන් හටගත්ත නිර්මාණය වෙච්ච සියලු දේවල් අනිත්‍යයි විනාස වෙනවා. ස්තිරසාරණෑ යද නිච්චන් තන් දුක්කං. දුක්ක කියල කියන යම් කිසි දෙයක් අනිත්‍යනං ස්තීරසාර නැත්නම් නිශ්චිතෝ පවතිනෙ නැත්නම් වෙනස්සෙනවා නං එනිසා දුකහට ගන්නවා. සරල උදාහරණයකින් කල්පනා කළ බලන්න ලාබාලවයේ තරුණවයේ පවතින ඔබේ රූපය ඔබේ පෙනුම ඔය විදිහටම පවත්වාගන්න නේද හැමකිනාම කටයුතු කරන්නේ කටයුතු කළේ අපි එතන ජයග්‍රහණය කරලා තියනවා අද. නැහැ අපේ අරමුණ වෙනස් වෙලා අපේ අරමුණ යටපත්වෙලා ජීවිතය ස්වභහාවේ ඉස්මතුවෙලා අපි ක්‍රමත්්‍රමින් ජරාවට පත් වෙලා තියෙනවා. ඒ අපි පෘචිකරනදේ. ආර්ථනා කරනද ඒ විදිහට නොලබෙනවා නං ඉස්ට නොවෙනවා නං අපිට වේදනාව දුක හටගන්නවාන යම්පිච්චන්න ලබති තම්පි දුක්කා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමයි යමක් කැමති වෙනවාද ඒ නොලබී යාම හදවතට දුක වේදනාව ඇති කරනවා යම් දුක්කන් තදනත්තා. යමක් දුක්කිතනම් දුක්ක ස්වභාවයෙන් යුක්තයි නම්. තදනත්තා එය අනාත්මයි අනාත්මයි කියන්නේ ආත්ම වසයෙන් ගත යුතු දෙයක් නැහැ කියන එකයි. ආත්ම වසයෙන් ගත යුතු දෙයක් නැහැ කියන අර්ථේ තේරුම තමයි මම මගේ කියලා, අල්ලගන්න ග්‍රහණය කර ගන්න දෙයක් නැහැ. දැන් ඔබ කවුරුවත් වියපත්වෙනවට කැමතිද නැහැ. ඔබ කිසියම් වසංගත වුවදුරකට ගොදුරුවෙන වට කැමතිද නැහැ. මේ ලෝකේ විවිධ ප්‍රෝගකාරකයන්ට රෝගයන්ට ගොදුරුවෙන කවුරුවත්, ේ මටම රෝගෙ වැලඳෙන් ඕන කියලා පාර්තනා කරලා ආසාවිෙන් ඇගටදාගත් අයිද. නෑ ඔබ වගේම මම වගේම මටනම් මේක හැදෙන් එපා මටනම් මේක වැල දෙෙන් එපා කියලා පාර්තනා කරපු ඒ වෙනුවෙන් විධ උපක්‍රමයන් යොදපු අය තමයි ඔය ලෙඩවෙලාඉන්නේ.ඒවගේම, මේ බනහන ඔබ මහළුවීයට පත්වෙලා ඉන්නේ අනේ කැමැත්තෙන්ම විය පත් වනාද. මෙහෙම වෙන්නේ පා කියලා මේ සරීරය ඔබට අවශ්‍ය විදිහට ඔබේ රුචිකත්තේ මත පවත්වා ගැනීමට නඩත්තු කර ගැනීමට ඔබ කොයිතරං කැපකිරීමක් කළාද. එන් කුමක්ත වනේ ඒ ඔබේ කැපකිරීම සාර්ථක ඔබට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබනද න ඔබට අවශ්‍ය විදිහට ඔබේ වසඟයහි. ඔබට යටත් කරගෙන ඔබේ කැමැත්තට යටත් කරගෙන ඔබට මේ සංස්කාර ලෝකයේ කිසිවක් පවත්වා ගැනීමට පුළුවන්කමක් නෑ පින්වතුනි. එක තමයි අනාත්මතාවේ මම මගේ වසෙන් යම්කිසි බලයක් ශක්තියක් තියෙනවන අර කියපු ආකාරයට ඒවා අපිට අපේ අනසකට යටත් කරගෙන අපේ වසගේට යටත් කරගෙන අපිට අවශ්‍ය ආකාරයට හසුරුවාගන්න පුළුවන්කම තියනවා. එසේ නොහැකි වෙලා තියෙන්නේ මේ සංස්කාර ධරමයන්ගෙන් නිර්මාණය වෙච්ච දෙයක් පංචස්කම්දේ කියන්නේ. ලෞකික ජීවිතේතු ල අපි එකතු කරගන්න ගොඩගහගන්න ඉදිරියේදී ලබාගන්න සියලු දේවල් වල යථා ස්වභාවය ඒකයි. ජරාවට පත් වෙනවා ජරාජිහිර්ණ වෙනකොට ලෙඩදුක්වලට ගොදුරුව වෙනවා. පුද්ල සරීරයක් න විවිධ උපද්‍රවයන් ඇති කරලා රෝගී ශරීරයක් බවට පත් කරනවා. බෞතික බාණ්ඩයක්න ඒක ලීදඩු දිරාගිහිල්ලා යකඩ ඇන මලකඩ කාල කෘමි සතුන් විදල ගුල්ලො ගහල එහෙම විනාස වෙනවා. ජරාවට පත්වෙනකොට විවිධ දෝෂය ං ව්‍යාධී මේ භෞතික ශරීරයේත් ඒවගේම මේ භෞතික වස්තුන්තුළත් ජනනය කරන උපද්ධනවා. එහෙම වෙලා ඒවා විනාස වෙලා යනවා මරණයට පත්වෙනවා. අපි කොයි තරම් පින්ඳහම් සිද්ධ කරලා දිව්‍ය මනුෂ්‍ය සම්පත්ති ලැබුවත් එසියලු දේවල්වල යථ ස්වභභාවය ඒකයි. එනිසා පින්දහම් සිද්ධ කරන කොට හැම වෙලාවේම ඒ ලෞකික ජීවිතයේ සුවපත්්භභාවේ පාර්ථනා කරන එක වරදක් නොවෙයි. හැබැයි අපි හැම කෙනෙකුගේම බලාපොරොත්තුවක්. අපි හැම කෙනෙකුගේම ර්තනාවක් විය යුතුයි මට නිවන් අවබෝධ කර ගැනීමේ මග පහලවේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මග විවරවේවා කියන බලාපොරොත්තුව පාර්ථනාව ඇතිවමයි අපි ඒ උසල කර්මවල පින්දහම්බල නිරතවිය යුත්තේ. එහෙම වනොත් සසර කතරින් එතරවෙන මග අපිට විවර කරගන්න පාදාගන්න පුළුවන් කමතියෙනවා. ගොපල්ලා අර කෙවිටෙන් තලතලා එහාට මෙහාට හසුරුවල ගවයෝ දක්කගෙන යනවා.ඒ තනවිම් කරා දක්කගෙන යන්නේ. එවගේ තමයි අපේ ජීවිතයක් උපන් දවසේ සිට මියදෙන මොහොත දක්වාම කල්පනා කළ බැලුවොත් විමසල බැලුවොත්. නොඒ කාකාරයේ දුක්පීඩහාාවන්ට අපි ගොදුරුුවෙන අමුහුණ දෙනවා. ජීවිතය සතුටිම්ම ගත කරන්න ඕන කියලා සතුට පිණිස අපි කරන දේවල් ලංකරගන්න දේවල් වලින්ම. ඊළඟ මුොහොතේ අපි පීඩාවට පත්වෙනවා දුක්විඳිනවා කියන එක ඔබම වනත් ඔබේ ජීවිතයේ පිළිබඳව විමසල බැලීමේදී අවබෝධ කරගන්න පුළුවන් කමතියෙනවා. මේ ධර්මානු ශාසනාව සඳහා මුල්වෙච්ච නිධාන කතාවේ තියන ස්වභහවේම විමසල බැලුවොතේ කාරණය තේරුම්ගන්න පුළුවන් කමතියෙනවා. මහළුුවේයින් අර වුවසියන් ස්වාමිවරු පාර්ථනා කළේ නෑ දරු සම්පත් පාර්ථනා කළේ නෑ ඒ අයට අවශ්‍ය වුණේ දිව්‍ය ලෝකවල උපත්තිය ලබන්න. තරුණවයේ කාන්තාවෝ ඒ අයට අවශ්‍ය වුණේඒ අය ජීවිතය පීඩාවට පත්වෙන්නේ තමන්ගේ ස්වාමිවරුන්ගේ අනියම් ඇසුරු නිසා. තොට ඒ අය ඒකදුරු කරගන්නයි ඉවරවීරිය දරන්නේ. එහෙමනම් මේ පොදුවේ හැම කෙනාම එකම ප්‍රශ්නක න්නම් පීඩාවට පත්වෙෙන්නේ මහලුවේ කාන්තාවන්ගේ පාර්තනා තුළත් ඒම පවතින්නේ බයි. සෙසු කාන්තාවන්ගේ පාර්තනාවන් පිළිබඳව හිතුව ඒ අය තාවකාලිකව ඒ මොතේ ජීවිත පීඩාවට පත්කරන කාරණාවට පැලස්තරයක් යොදාගෙන මේ ජීවිතයේ සතුටින් ගතකරන්න වෙරවීරිය දැරුවට ලෝකයේ ස්වභභාවය බුදුරජාණන් වහන්සි දේශනා කරනවා. දුක්හෝ පටිත්තිිතෝ ලෝකෝ ලෝකය දුකමත පිහිටල තියෙන දෙයා. අපි සැප ඇියට ලංකරගන්න බෞතික වස්තුූන් සංස්කාර ධර්මයන් නිසා ඒ දුක තවතවත් වර්ධනය වෙනවා මිසක් ඒක වැඩිදිවුණු වෙනවා මිසක් ඒකින් අපිට අස්වැසිල්ලත් සැනසිල්ලක් ජීවිතයට ලබාගන්න පුළුවන්කමක් නෑ. මේ යථ ස්වභහාවේ තේරුම් අරගෙන. නිවන් අවබෝධ කරගැනීමට චතුරාර්ය ශත්‍යය ධර්මි අවබෝධ කර ගැනීමටම සමන්ගේ මනස මෙහේවියයුතුයි පාර්ථනාව එයම කරගෙන කුසල ධර්මියන් දවුණු කරගත්තත් මේ ලබපු මනුස්ස ජීවිතය අර්ථවා ජීවිතයක් බවට. පලදායි ජීවිතයක් බවට ඔබටත් මටත් නිසැකවම පත්කරගන්නට පුළුවන් කමතිබෙනවා. ඒ සඳහා, මේ ධර්මානු ශාසනාව ඔබට උපකාර පිණිස පවතීවා කියල පාර්ථනා කරමින් මාතෘකානු කූලව දහම් කරුණු පැහැදිලිකිරීම මෙතනින් අවසංකරනවා අද නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණාව සඳහා දායකත්තේ දරපු පිංවතුම් පිළිබඳ සඳහන්කිරීමට පුුණ්්‍යාණුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද නැත්තෙෆෙම් ධර්ම දක්ෂිණාව සඳහා දායකත්වය දරනවා කෝට්ටේ පදිංචි, මාලනී සෙනවිරත්න ඈපා රණවීර මහත්මිය ඕස්ට්‍රේලියාවේ වෙසෙන දුවපුතා ලේලිය සහ මනපුුරා විසින් කියන මෙපිංවතුම්. බලාපොරොත් වෙනවාමීට වසර හතකට පෙර මැයි මස දාහතරවන දින පරලෝ සැපත් තිස්ස රණවීර ස්වාමි පුරුසියාට පියානන්ට ආතාට පුුණ්්‍යානුමෝදනා කිරීමට. මීට වසර විස්සකට පෙර මියගිය DLල් සෙනවිරත්න ඈපා මෑණියන්ට හා දෙපාරස්වේම මියගිය දෙමවපියන්ට සරච්චන්ද්‍ර විජිත යන සහෝදරයන්ට පින්ං අනුමෝදන් කිරීම පිණිස ඥාති සහෝදර සහෝදරියන් ඥාති පුතුනුවන් ඇතුළු පරම්පරාගත සියලූම ඥාතිහිතවතුන්ට පිං අනුමෝදංකිරීමට බලාපොරොත්වෙන වගේම සුජීවත්ව සිටින සහෝදරිය සහෝදරයෝ ඇතුළු පවුලේ සැමටත් ඥාතිහිතවතුන්ටත් ලක්වාසී ලෝවාසී සැමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය උදාවේවා ධර්මාවබෝධේම. ඇතිවේවායි කියන පාර්ථනාවෙන් යුක්තව දේශකයානන් වහන්සේටත් චතුරාරය සත්‍ය අවබෝධ වේවායි කියන සත්පුරුෂ පාර්ථනාවන් පෙරදරි කරගෙන අදදායකත්වේ දරනවා. ඒවගේම, ඇමරිකාවේ ලා ස්වේගාස්හි පදිංචි, සුමිත්‍රා කළුතොට මහත්මිය විසින්, දේශකයානන් වහන්සේට දීර්ඝාවිුෂ පාර්ථනාකිරීමටත්. නැසීගිය ගුණවතී කළුතොට මෑනිියන්ට මාටිං සිිල්වා පියාණන් ඇතුළු පරම්පරාගත මියගිය ඥාතීන්ට පිං අනුමෝදාන් කිරීමටත් ලීලාවතී කපුගම මෑනිියන්ට අනුර කපුගම ස්වාමිපුරුෂයාට දිදුුල කපුගම පුතනුවන්ට ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවයේ දීර්ඝාශශ පාර්ථනා කිරීමට පවතින වසංගතය ලෝකේම තුරං වී. සියලු සත්‍යයෝ සුවපත්තේවා උතුම් ධර්ුමාවබෝධය ලබත්වායි කියන මේ සත්පුරුෂ පිංවන්ත පාර්ථනා පෙරදැරි කරගෙන අද දායකත්තේ දරන පිින්වතුන් කටයුතු කරන්නට යෙදනා එහෙම කටයුතු කරලා එසියලු දෙනාම දර්ුම දානමය පින්කමක් සිද්ධ කරගත්තා එකකුසල ධර්මයේ ආනුභාවයෙන් එදායිකත්තේ දරකු පිින්වතුන් බලාපොරොත්තුවෙන. යගේ පවුල්වලට සම්බන්ධ මියගිය සෑම සියලු දෙනාම පින් අනුමෝදං වේවා භවගමන සුවපත් කර ගනීවා සුජීවත්ව සිටින දෙමවු්පියන් සහෝදර සහෝදරියන් නෑහිතවතුන් දූදරුවන් සියලු දෙනාටම ප්‍රත්නත්‍රේ උතුන්ම් මාසිරවාදයෙන් නිදුක් නිරෝගී සුවේ චිරජීවනේ සැලසේවා දායකත්තේ දරපු පින්ංවතුන්ට ඒ පවුල්ලල හැම දෙනාටම ධර්ුමස්්‍රවනය කරපු ඔබට ලෝකවාසී සෑම සියලු දෙනාටම නෙත්තෙෆෙම් කාර්ය මණ්ඩලයේ පිංවතුන්ට සියලු දෙනාටම නිවන් අවබෝධය පිණිසම මේඋතුම් ධර්මානු ශාසනාවේ ආනිසංසය, හේතුවාසනා වේවා කියල පාර්ථනා කරගෙන අපි පින් අනුමෝධදං කරමු. අக்கா සටటහාചබുම්මට්ట തിවානග මහිද්ധിക്ക പഞ අනമහ തിതවා ചරරക്കන්තුසාසන ആකා ස්టഹച බുම්මට්ట ദിවානග අමහිදധിക്ക puഞන්തങനമ തി്වා ചරරක්ക്കන්තුദේසනങ ആකා සට්టාച බുම්මට්ట തවානග මහිදധിക്ക Unyaන් numo dittwa ciරරක් kanතුු තුවං සදාති ඉදමිපුnyaකම්මං ආසවකයා වහහෝතු සබ්බ දුක්හාා පමුචතු ඔබෙහැම දෙනාට තෙරුවන් සරණයි.